දෙදස් විසි හතර අනුවාන විසි හතර අනුවාන ගැන කියන්න ඔබ මේ වීඩියෝ එක අවසානෙකම් බලන්න. අපි 23 ගැන කතා කරමු. 23 විභාගයට ගියපු ඔබ විවිධ අයගේ අනුමාන බලාගෙන ගියානේ. එලි වෙනකන් සෙමිනා කරලා ගියා. පෘෂ්ඨිකාන්තිය අනිවාර්යෙන් එනවා කියලා ගියා. තරලවලම්බේ එන්නේ නැහැ කියලා ගියා. ආදි වශයෙන් විවිධ දේවල් ගැන ඔබ විශ්වාසය තැබුවා. හැබැයි ඔබ දැක්කා ඒවා කිසිවක් උනේ නැහැ. විභාගෙට හරි ෆිසික්ස් ඇහුවා. හැබැයි අපි කැමති 23 විභාගෙට කලින් අපි කොහොමද මේක අනුමාන කරේ කියලා කියන්න. විභාගෙට පෙර සති 10කට පෙර අපි දීපු බහුවර්ණ ප්‍රශ්න මේ වීඩියෝ එකේ බලන්න කොහොමද අපි අනුමාන කළේ කියන එක. ඊළඟට බලන්න ව්‍යුහගත රචනා. ව්‍යුහගත රචනා ගොඩක් අය මුළු සිලබස් එකේම තියෙන ප්‍රැක්ටිකල් උත් කරලා ඒ මාදි වල සිලබස් එකේ නැති ප්‍රැක්ටිකල් උත් කරලා මේවා එනවා කියලා ඔබට බලන් යන සිද්ධ වුණා. එහෙම නෙවෙයි. අපි විභාගයට කලින් දවස් කීපයකට කලින් වීඩියෝ කීපයකින් අදාළ ප්‍රශ්න ටික දුන්නා. ඔබ බලන්න දිනයත් එක්ක තවමත් ඔබට අපේ YouTube නාලිකාවේ බලන්න පුළුවන්. අපි මේ ප්‍රශ්න හතර කොහොමද අනුමාන කරේ කියන එක. දැන් මේ ප්‍රශ්නය ස්ක්‍රීන් එකේ දකින්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකේ ලබා ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේක කරන්න. ඒක කරලා 2015 2006 ප්‍රශ්න කරන්න විසිතුනේ ප්‍රශ්න ලැබි. මේක 2010 මේ ප්‍රැක්ටිකල් එකේ එහෙම් පිටින්ම අහලා නැහැ. ඒ වගේම 21 ප්‍රශ්නේ බලන්න මේ ප්‍රැක්ටිකල් එකේ එහෙම් පිටින්ම අහලා නැහැ. හැබැයි පොදුවේ අපි කිව්වොත් මේකට ළඟින් යන දෙයක් මේ අවුරුද්ද කියලා අහලා තියෙනවා. ඒ නිසා ළඟදනව දවසක මේ පරීක්ෂණය සම්පූර්ණ වශයෙන්ම අහන දවසක් ලැබෙනවා. එහෙනම් මේ මුලකාදී වගේ පරීක්ෂණ ඔබ කරලා තියෙන ඕන දැනක් කියන දේ තමයි අපි දෙන්නේ විභාගයට සති 10කටත් අඩු කාලයකට කලින් විභාගයේ ආසන්නයේදී වූ ප්‍රශ්න ටික බලන්න. මේ ඡේද ප්‍රශ්නය රේඛීය අංශ තොරකේ සම්බන්ධ ආව ප්‍රශ්නය, ඒ වගේම පදාර්ථ හා විකිරණ ප්‍රශ්නය, ඔබ බලන්න දුස්රාවිතාව ප්‍රශ්නය, මේ සියල්ලම අපි විභාගයට පෙර නිවැරදි ලෙසම කරලා සාකච්ඡා කරලා අනුමාන වශයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. අපි හිතන්නේ හැබැයි මේ විභාගයට අනුමාන කරලා යන එක නෙමෙයි. භෞතික විද්‍යාව විෂය හරියට ඉගෙන ගන්න එක. විෂය හරියට ඉගෙන ගන්න අපි ඔබට දීලා තියෙන පහසුකම් සෑහෙන ප්‍රමාණයක්. අපේ YouTube නාලිකාව හරහා රිවිෂන් වීඩියෝ, ප්‍රැක්ටිකල් වීඩියෝ, බහුවර්ණ ප්‍රශ්න කෙටි ක්‍රම සහිතව සාකච්ඡා කරන වීඩියෝ, ඒ වගේම විනෝදෙන් ෆිසික්ස් ඉගෙන ගන්න ෆන් ෆිසික්ස් වීඩියෝ ඕන දෙයක් ඔබට භාවිතා කරන්න පුළුවන්. ඒ අමතර වශයෙන් අපි ඔන්ලයින් ක්ලාස් එකකදී ප්‍රශ්න පත්‍ර මාලාවක් සාකච්ඡා කරනවා. මේ ප්‍රශ්න පත්‍ර මාලාව කියන්නේ ප්‍රශ්න පත්‍ර 50ක්, 60ක්, 100ක් නෙමෙයි. අපි ඉතාම පොඩි ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාවකින්, 20කට අඩු සංඛ්‍යාවකින් සම්පූර්ණ සාකච්ඡා කරලා ඔබට විභාගයට පෙර විභාගයේදී අහන්න පුළුවන් හැම විදියේ ප්‍රශ්නම කරලා විභාගයට යවනවා. ඔබ 24 විභාගයට පෙර සිටිනවා නම් එක්වන්න අපිත් එක්ක වෙනස් විදියේ භෞතික විද්‍යාව ඉගෙන ගන්න.